න කොම දෙවාක් ප්‍රෘතිය සමකින් ම චරිත දනංශය පමණු හේන්ත්‍රය. ම කුෂාණය කුශල්්‍යයා ප්‍රථමයෙන් අවධහනයේ යොම් කරමු ප්‍රෘති සිරස්ථල වෙත. මෝක වකා හයකට ගොබීන්ට නොමිලී වක්ෂණය. ගිලා බැස්ත මාර්කය වෙනුවට විකල්ප මාර්කයක්. බැලිකන්ද වැෙනසූ අලියාබනයට. අමරණිය ගායිකා අමරා දිබියට සමුතෙයි නවදිල්ලිය අවදානම්. බෝග වර්ගහයක් සදහගවිී නොමිලේ රක්ෂණය කර බව අත්‍ය මහින්දම වවේ මහතා පවසනවා. ඒ සඳහා රුපියල් බිලියට පන්දහස් දෙසි විසි අටක්, අදාල රක්ෂණ සමන් විත දැන්ටමත් ලබාති ඇති බවයි අත්‍යවර්‍ය සන් හන් කරන්නේ. අමාතය මයින් දමරවිර මහතා මේ බව සඳහන් කළේ වනුණ්‍යාවේ පැවිති උත්සවේකටක්වමෙන්. වී පඩේරකු අර්තාපල් ලොපළූුණු සොයාමෝච්චි, මිරිස් පැදුවෙන්, ගොවින්ගේ සතහත්තත් අය කරනේ නැතුව රක්ෂණය කරනවා අපි හෙක්ටයාරගත් වග අනසිදුණ ලක්ෂයක පබන්දිිමුතු ලත්හපාදනවා ගොවින්ගේ රක්ෂණවාමාරිගේ වෙනුවෙන් රක්ෂණ සහතාවට මිලියන පන්දාා දෙසිය විසිගන්න ආණ්ටුව ලබාදන්න පටු කැලදීම. ඇටන් බගවන් තලාව ප්‍රධහන මාார்ර්ක, යාමටලක්කූ ප්‍රදේශය ආසන්න්නේෙන්ම තාවකාලික විකල්ප මාார்ගයක් ඉදිකිරීම කරෙහි අවධහනය මෝතිබෙනවා. එසදහ ස්ථාන පරික්ෂාවක්කර, වර්තාාවක් ලබාදින ලෙස, ජාතික ොඩැගලි පේක්ෂණනා තනය නිලද හරිින්ට ෑති බව ார்ක සම්වර්ධ නධකාරියේ නොவுட் කාරියාල ஞ்சනේරු KDVR දවප්‍රමහතා පවසනවා. නායගුස් ගිලාබේ සඇති ස්ථාන අසලින්ම කන්ධ කපාතාවකාලිකව මෙම මාර්ගය ඉදිකිරීමයි ඉංචිනරුවන්ගේ සැලසුම වී ඇත්තේ ය ඉදි කරනතෙක් සහැල්ලු වාහනවලට පමණක් ගමන් කළ හැකි පරදි විකල්ප මාර්ගයක් සකස්කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා ඒ නායගිය ස්ථානයට ඉහලින් තේවත් අහර හා දැනට තිබෙන මාර්ගය පුළොල් කිරීම තුළිු ජලාශයට ඉහලින් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගේ අඩි සේක පමණ කොටසක්හ ප්‍රධාන මාර්ගය අසලතිබූ නිවාස පහක් අවස්ථා දෙකකදී කාසල්්‍රී ජලාශයට කඩාවැටනාා ඒඒ ඒති නේදී එම ස්ථානේ තවත් නිවාස දෙකක් නායාමේ අවධානමට ලක් කොතිබෙනවා එහි පදිංචිකරුවන්ද තාවකාලිකව ආරක්ෂකස්ථානකරා යොමුකිරීමට නෝගු් පොලිසිය කටයුතු කලා මෙම නිවාස හතේම සසාමාජකයන් ඔුන්ගේ ඥාති නිවෙස්බල මෙවන විට රැඳී සිටිනවා. ුන් අවශ්‍ය ආරපන අභකමුව ප්‍රාදේශලය කම්කාර්යාලය හා නොෝවුඩ් ප්‍රදේශ සභව මගින් ලබාදනවා. හිටපුූ බඳනාගරධකාරි එමිල් රංජන් ලමහිවයනයි, ලබන තිස්වනදාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගරගත කිරීමට අධිකරණය අධනියෝග කළලා. වැලිකඩ බන්ධනාගාරේ රැඳවුවන් විසි හදදනෙකු දෙදහස් ොල්හ වසේදී වැඩිතබා ඝාතනය කිරීමෙන් සිද්ධයක් සම්බන්ධයෙන් ඔහු අත්තනගුවට ගෙන රක්ෂිත බඳනාගාර ගත කර සිටිය. ඊට අදාල්ළ නඩුව කොළඹ මහස්ත්‍රාත් ්‍රියන්තලියනගේ මහතා ඉදිරියේදී. අද කැඳවූ අවස්ථාවේ එමිල් රංචන් ළමහහිවා තවතුදුරට ්‍රක්ෂිත න්ධඳනාගාර ගත කිරීමට නියෝග කළේ. ඇපමත මුදාහරින ලෙසඉල්ලා සැකරු අභ්‍යාචරාධිකරණේ ප්‍රතිශෝධන පෙත්සවා ගොුණු කරතිබෙනවා මෙම සිද්ධ සන්ඳයෙන් රක්ෂිත බඳරාගාර ගතකර සිරි පොලස් මත්‍රව නාශක කාර් ංෂ, පොலிස් පරීක්ෂක, ියயோමල් රංගජීව මේ වන විට ඇපමත මුදා හැරතිබෙනවා. සිද්ධයට අදාල වැඩිදුර පරිීක්ෂණ සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපර්த்தමේන්තුව අධකරණයට දැනனுම් දුන්න. ීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වනාලින් ළඟතා ගැීම සම්හන්ධය සමරපපුලිගේ නිරාජ රෝෂාන් හෙවත් අලිරෝෂාඥානාය ඇතුළු විත්තිකරුවන් හය දෙෙනකුට ලබන විසිහාය වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධකරණය පෙනී සිටීමට සිතාසිනිකුත්කරතිබෙනවා ඕන්ටෙරෙහිව නීතිපතිවරයායි නඩුව ගුණු කරති වන්නේ. ස්තෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරය ගොුණු කළ තුන්වන නඩුවමයයි. වනසත්ව හා පුක්ෂ්‍රලතා පනත සහපොදුදේපල පනතයටතේ මෙම නඩුව ගොුණු කරඇත්තේ. එ තිවිරෝධී ලෙස අලියතුන් හතර දෙනකු ලළඟතබා ගනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා විසි හතරක් ්‍යටතෙයි. පුත්තලම අන්රාධපුර මාර්කයේ සාලිව ප්‍රදේශයේ දීසිද වූ ර්යානතුරකින් පුද්ගලයකු මිය ගොස් පස්තනෙකු තුවාරලබවා. ගොන් හමුදාවට අයත් ජී ප්‍රතයක් මාර්කයේ පෙරලීමෙනුයි මෙම අනතුරෝ සිදුවති වෙන්නේ. තලම අන්වාධපුර මාකයේ සාලී වැව දාහටකනු ප්‍රදේශී අනතුර සිදපුන අනතුරෙන්තුवाල ලැබුන් අනුවාධපුර සහපොත්තල රෝහල් වෙත ඇතුළත් කරුණ. පොත්තල රහල්ට ඇතුලත් කරු සාද දෙතත්්ේසුව එක්කු ජීවි තක්ෂයට පත්පු බයි රෝහල් වාර්තාස්සද හන් කළේ තවත්තා අසාධ දෙතත්වේ පසුන පොත් කලෙු ජාතික රෝහල වෙත මාරු කරය වුණනා. අනතුරින් මියක ගුවන් හමුදාචි ප්‍රතිීපිය තුරයි ඔහු තලාාව කොමුක්හ පැව ප්‍රදේශී පදිංචි පුත් කලේක්. අනතුර සිද වන අවස්ථාවේ ජීප්‍රතේ තුළ ගුවන්හමුදා බල කන නිලදහරීකු ඇතුළු සාමාචිකයන් හහිදිනකු සිටි බව පොලිසිය ප්‍රකාශ කලා. ජීප්‍රථේ අධික වේගය අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවති වෙනවා. ්‍ය අතර හැට නුවවර එලිය ප්‍රධන මාර්කයේ ඩෙවෝන් සැක්ලයාා ප්‍රදේශයේීදී ර්ගෙන් ඉවතට විසිවූ ූචී ප්‍රයක් නිවසත් තුළට කඩාවැදී තිබෙනවාා. එම නිවසේ විදුලි පැහැන් පද්ධතියට මින් දැඩි හා නිසිදුපුනා අධිකයකින් පැමිණිචි ප්‍රථය පියතුරට නින්දයාම අනතුරට හෙතු. බවට හෙළිවති බෙනවාා. සංහධන ්‍යපෘතිි කේපේ කතුරතුරු අදත් සංවරදින පවත් වේශ්‍යංකයන්. ඊට පැත්තර තැන්න හේෙන නාත්ත විල උදාර ගම්මානේ මාර්ක සම්වර්ධන කටේුතු සිකෙරනේ රපියල් ලක්ෂ විසක් වෑ කරමින්. ගම්පෙරලිය වැඩසටහනට සමගාමී සිදු කරන මෙම ව්‍යාපෘතිය ආරම්භකිරුණේ අමාත්‍යසාගල් රත්නයක මහතාගේ ප්‍රධානත්වෙන්. මෙ අතර මොරවක රමු කන මාර්කය සම්වර්ධනය කිරීමේ කටයුතු ආරම්භකිරුණේද අමාත්‍ය සාගල ටත්නායක මහතාගේ මූිත්වෙන් ඒට රපියල් ලක්ෂහතයක් පමණ වෑ කරෙනවා. ර්ගේ පැතිබැම්බ සඳහා පමණක් ෑකරණ මුදල රපියල් ලක්ෂ විසක් ගම්පෙරලිය සම්වර්ධන ව්‍යාපෘති අයටතේ මෙම මාර්ගයද සම්වර්ධනය කෙරෙන්නේ. ඇහැලිය ගොට කොස් හේෙන හඒවාඉන්න ප්‍රදේශයේ නව ආදර්ශ ගම්මානයක් ඉදිකිරෙනවා. එහි ඉදිකිරීම මාරම්භ කරුණේ පළත් සබහ මන්ත්‍රී සිරිපාල කිරියල්ල මහතාගේ මූලිකත්වෙන්. එහි ඉදිකිරෙන නිවාස සංඛ්‍යාව හැටක්. අධයර දෙක් ඇටතේ ඉදිකිරීමම් සිදුකිරීමට නීමිතයි. ප මෙගේ ගක්ු දවල් අවාදව යන රජයට අක් තිපල කරන ගේ නිමසත් අනාදම් වෙනු මේ රජේට පෝම ස්තුූතියි ගම්පෙරලිය කඩිනම් සම්වර්ධන වැරසටහනයටතේ හාලියල හැතැක්ම විදුහලේ ක්‍රඩංගනය හා හාලියල කීරියගොල්ල සම්බෝධිමාවත සම්වර්ධනය කරෙනවා. එක්ප්‍යාපෘතියක රුපියල් ලක්ෂ දදාය බැගින් රුපියල් ලක්ෂ විසක මුදලක් මේස දහ ෑැකිරෙනවා. මෙම සම්වර්ධන කටයතු ආරම්භකිරුණේ, හාලියල එක්සත්ච්චාතික පක්ෂ සම්විධායක ජයන්ත කණඩන්ගර මහතාගේ මූිත්වෙන්. ඇතැක් විස්කෝලක දස් කර පාසලා අපේ ළම්මයි වනිමේ වගේ කරදීමට සහයෝග දෙේ කියරප හිත්තනවා ඒ පවත්තින රාජර් බොහොමයත්ම ස්තූතියි. උඩවලව දකුණු වැල හා වම්මැලයන වාරි පද්ධතිවල පැතිපැමි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේේදිනවල සිතු කරනවා මෙම සම්වර්ධන කටයුතු සඳ, රූපිය ලක්ෂ දෙසේ පනහක් පමල රජයෑ කරනවා. ිකර කටයුතු අපසන්වීමෙන් පසු ගොවිතැන් කටේුතු සඳහ ක්‍රමවත් ලෙස ජලය ලබාදීමට හැකිවන බව මහවැල් ෙදිකාරයේ ඇමිලිපිටිය නවාසිකා ගර කළමනනාකරු ස්මන්ද සිල්ව මතා පකාශරනවා මෙරට ප්‍රථම සංගීත මහචාරය ප්‍රවීණ සංහිතවේදී අමරා රණතුංග මහත්මිය අභාාවව ප්‍රාප්ව වුණා. ර්ති්‍යාතයක් හේතුවවි, කොළල ජාතිකරව හල ැඩිසත්කාර එකක ප්‍රතිකාර ලබවින් සිටියදී, අමර රනතුංග බාත්මිය අ භහප්‍රපතපුූ බයි පෞවලි ඥාතින් සඳහන් කළේ. ප්‍රවිීන්න සංගීතවේදී ආචාර්ය දෑරත්න රණතුග මහතාගේ බිරිඳපු අමරාරණතුංග මහත්මිය මේයනවිට ඇත්තැ නවනවේහි පසපුනා. නාවලටියම් කොළඹගේ මාවතේ අංක වෙසි හතිෙන් හතදරණ නිවසේ දේහ අදපස්සවර්වේදී තැන් පත් කිරීම නීමමතයි. දහෙ පිළිබඳ අවසන් කටයුතු අනිතා සිදු කරන බව පවුලි ඥාතින් සඳහන් කරනවා. අමරා රණතුගේ මහත්මිය කැයු සෑම කීතයක්න පාහෙ ඉමහත් ජනප්‍රයක්ත්වයට පත්වුණා. බීවෝ නිලී නැතිීර එක කිරු ලක් පල දින්නට පැහැ ඊඒ රෑව්ප සපුමල් සුූදක්ෂේ සැලි හිනියෝු ඩුබ දන්නේ නෑ භාරයාමේ සහ ප්‍රේමකතාවක චරිත දෙකක් වැනිගීත රැසක් ඒ අතර වනවා. සෞන්ධරය කලා විශ්වවිත්‍යලයේ සංගීතය විශ්ය පිළිබඳ ආර්ජාරිවරයක වශීෙන් දෙකු කලක් කටයුතු කළ අමරක් රණතුන්ග ාත්මිය බෙරට සංගීත ශිත්‍රයට ඉටු කළ මේවරඉමහත් මාරයාම මේ ලිකන්ද ප්‍රදේශය බීතියට පත්කල වනාලිය அල්ලාගෙන අලි සංරක්ෂනාකාරයට රගෙන ගියා මේ අතර හඳුන් දීව පටඋන්තුන් දෙෙු මස්கிලේ ප්‍රදේශෙන් හමුමුවේතිබෙනවා வலிිකந்த கடවත්මඩුව நாமල්ගම அசேலපුර காலிங்க விල ආද ගம்මාන රසක සරිසරමින් ජීවිත හතරක් බිලිගත් වනාලිය அල්லா ගැනුණා. ඒ දින පහක මෙහුමකින් අனுතුරුවයි. ප්‍රදශ වාවස සහ භෝග රැසක් විනාශ කරමින් සැරිසැරූ මෙම සද්ධන්තයා අල්ලා ගැනීමේ මෙහෙයුමට වනජීවී නිලධහරින් විසි පස්තෙනෙකු පමණ එක්ව සිටියා. ගෙරිතලෙ සහ උඩවලව පශ්ුවයිද දෙ කණ්ඩායාම්ද ඊට එෙක් වනා. අසේලපුර ප්‍රදේශයේදී වනාලයා නිර්විින්ධනය කර අල්ලාගෙන හොරෝපතාන අලිරඳ වූ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. වනජිවී නිලධහරීන්ට මෙම සත්වයා අල්ලා ගැනීමට හැකි වුණේ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුවයි. මෙ අතර මස්කෙලිය ගරවිල තේවත්ත ප්‍රදේශේ තේදල් නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට හඳුන් දිවි පැටවුන්තුන් දෙනෙු හමුුවී තිබෙනවා. ඉතා කුඩා මෙම පැටවන් පිළිබඳව මස්කෙලිය පොලසිය දැනුවත්කිරීමටයි එම කාන්තාවන් කටයුතු කළේ. එයනුව පොලිසිය දැනම්දිීව මත පැමිණි වනජීවී නිල තාරයෙන් හඳන්දිවි පැටවුන් සියභාරයට ගෙනතිබෙනවා. ප්‍රත්නපුර දිස්ට්‍රීක්යේ ගන්වතුරපාලනය හා මාර්ග තදබදය ආමකිරීමට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රාත්මකයි. ඒ සදහා රුපියල් මියන දස දහසක් ලබාතින පව අමාත්‍ය පාටලි චම්පි රනවක මහතා ප්‍රකාශ කලාා. ඒ රත්තුපුර දිස්්‍රීක් සම්වර්තනය සම්බන්ධින් පවති වැඩමුළුවකදී. මේ නගරේ ප්‍රවාහන සහ මේ ගංවතුර පාලනය කිය කාරණ සහ ස්ටනු රිසස් ඩිපර්ටමෙන්න්් එක හරහ අපි බලාපොරොත් වෙලා තිනව විදේශ ආාරයක්. ඒය අනු අපට දොලමිියන හැටක පමණ. ආධාරයක් ලැබෙන නියමිතයි. ද රත්පුර ඉතිහාස විශාල ආදාාරයක් ඒට ලංකා රජයත් දායක වෙනවා. ඒ අනු අපි හිතවා අපිට ආසන්නන්නේ මිලියන දහදාහක පමණ වැඩ කොට්සක් රත්නපුර නගරයට කරන්න පුළුවන් වේ කියල්. අපි ැනට මහනුවර අනුරාධපුරේ ගාල් ඒවගේම යාාපනය නගරවල මේ කටයුතු කරගෙනයනවා ඉදිරිකාලයේදී කුරුණය කල මාතරසාහනික නගරලේ ක්‍රියත්ම කර බලාපපුර. රත්මපුර මහනගර සහ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයාබැලීමේ හමුව කමත්්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් පැවැත්වනා. ගංගොතුර පාලනය සඳහා දැනට ගෙනෑති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය තලතා අතුකෝරල නියෝජ ජමාතය කරුණාරත්න පරන විතාන සබරගමූ පපලා තාණ්ඩුකාර නිෙලුකා අයකනාය කියෑන මහත්ම මහත්මී නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් පෘතිකපයක් ලොඩේ. කතානායකරු ජැසූරිය මහතාගේ මූල්ල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සූරය පදනම සංවිධන කරන පාටමාලා තුනක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනුනා. ස්වෑංග රැකයා ඉලක්ක කරගනිමින් මෙම පාටමාලා ක්‍රියාත්මකයි. පරිගණක තාක්ෂණය දෙමළ සහ ඉංග්‍රී සි භාෂා ඇතුළු පාටමාලා රැසක් සඳහා සිසහුන් තුන්සේකට වැඩි පිරිසක් බඳවා ගැනනා. ගැබිනි මෞවරුන් සඳහා පෝෂදායි ආහර ලබාදී මේ තවත් වැඩ සඳහන්, විබිල ප්‍රදේශයේදේ ක්‍රියාත්මකෙරුණා. ධීවරහා ජලජ සම්පත් ග්‍රාමීිය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයයි වැඩසට හන සිදුකරන්නේ. නිරෝගේ දරුපරපුරක් බිහිකිරීම සඳහා මෞවරුන් වෙත බිත්තර දිියරකිරි ඇතුළු පෝෂදායි ආහාර මෙහිදී පිරිනැමීම අමාත්‍ය විචිත් විජයමනි සොයිසා මහතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරුණා. නිදහස් අධ්‍යාපනයේ පියාවන CWW කන්නංගර මහතාගේ එක සතිස් හතරවන ජන්මදින ගුණසමරුම ජාතික අධ්‍යාපන ආතනයේ දී පැවැත්වනා. ජාතික අධ්‍යාපන ආයතනයේ පර්ේශණ හා සංවර්ධන දෙපර්තමේන්තුවයි එඒ සංවිධන කළේ. සමානතාවට එරෙහිව සමතාාවනමන් විශෂ දේශනයක්ද මෙහිදී පැවැත්වනා. ආතරසිී ලාක් මධ්‍යස්ථනයේ සංවිධන කළ නවනිර්මාණ තරගාවලයේ ප්‍රතිමස්ථානය හිමිකරගැනීමට තනමල්විල අධ්‍යාපන කලාපයේ මහගම සෝමාදේවී මහාවිද්‍යාලේ චතුර නිර්මාල් රණසිංහ සමත්වනා. එම ශිෂ්‍යාට සිංගපුරුව පැවැත්වෙන නවනිර්මාණ තරගේට සහභාගවීමටද අවස්ථාව උදාවීතිබෙනවා. ටවශ ල්ල ප්‍රපාදන ලබාදීමට නියෝච කතානායක ආනන්ද කුමාර සිරිමහතා කටයුතු කලාා. පාර්ලිමෙන්න්තු සංකීර්ණයේ දී එම මුදල් පිරිනමුූ අතර අමාත්‍ය ලක්ෂමන් කිරියල්ල මහතා ඇතුු පරිසක් එම අවස්ථාවට එක් වුණා. කොරුතු වපනෑ නාදායම ඩොල බිලියනයක් තක්වා ඉහල නැන්වීම අර්මුණින් විශේර්ෂ වැඩසට හනක් ක්‍රියාත්මක බව අමාත්‍ය දයක් ගමකයි මහතා පවසනවා. ජාතික කුරුදු පාේෂ නායතනයේ පැවතියුත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කලා. අපි මේ කුරුන්දු සැකස්සු කරුවන්ට දැනුම දීලා අපි ඔවුන්ටසාධතිකයක් ලබද නූනික් කියලා රුණු විශ්ව විද්‍යාලයේ නයිට යතිනය එක්කව වෙලා. අපිට පුළුවන් වනා පාටමාලාවක්හදලා අද තමුන් වස නැටි පාටමාල්ලාව දේලා. එන්වකූ තුන සහතිකයක් අද ලබද. එන්වූ හතිකය අපොස උසස් පෙන සාහතික ඇත් එෙක්ක සමානයි. පෙතරින් එයාට කවුවර කැමතියෙක් කෙනෙ කින්නවන. එයාට උපාධයක් වෙනගන්න වනත් ඉදිරයට යන්න අපිට? ന മി ുෘത පිරිසසුം ශිල්පී, පුහුණ කිරීමේ ාතික වැඩසතහන ්‍රියත්මක කරනවා. එම පුහුණුව සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩයම සඳ. සාතිි පත් ප්‍රධනය අමාත්‍යවරයාගේ ප්‍රධහනත් පෙන් සිදු කරුණා. දෙසය පනස්තෙනෙක පමණ මෙ ෙදී සසාහති ත් ලබාගත්තා. රാජ് ಮത ിලි දාරච്ച හ ඇതළു පිරිසක් ම වස්ථාවත එක්ക്കුණ. ැන් බැන් රලට වැඩ ථධන දෙ වවන අධරේ තවත්තරග කපයක් අදත් පැවැත්වෙනවා. අධ්‍යාප නාමාතෑශය අයිතිෙන් මාධජාලය හා කොළබ නාලන්දාාවිද්‍යාල ධිශෂ සංගමෙක්වයි මෙය සංගිධන කරන්නේ. දෙවන වටි සඳහා කණ්ඩායම් පනක් සුදු සුකම් ලබාගත්තා එම තෝරාගත් කණ්ඩායම් දායක් අතර අධනය තරග පැවැත්වෙනවා. විනිශ්ව මඩලේ තීරණයමෙන්ම SMS මනාපපු ඔස්සේද චෑක්‍රරහහි කණ්ඩයම තෝරග වෙනවා. අද දැස්සන සිට අපේගම පරිශ්‍රේමෙන්ම හෝකන්ත්‍රදීද මෙම තර්ග පැවැත්වෙනවා. දැන් ක්‍රඩාපිටේ තොරතුරු. වෙසිහත්වන ජාති පපාසල් වෝෂෝ තරගාවලේදේ විනිසුරුුවරුන් පක්ෂග්‍රාහිව ලකුණු ලපාදීම් සිදුකර ඇැයි පුණුකරුවන් චෝදනා කරනවා. රුණු විශ්වද්‍යාලේ ක්‍රඩාවන් ප පැවැති තරගාවල, බස්නයිර පලාාත නියෝජනයකර පාසල් සමස්ථ ශෝරතාවතිනාගත්තා. ු ඩස් කලා තුන්ගෙන ච්චිලා මේ අන්තිමට හතර විෙනයක් කල්ල තිබා තින් ඒ පිල්ල එක ඔවුන් පිගත්තා මේ අසාධාරණය විිනිසරුවවරුන්ගේ කෙරුණ කියලා එහෙම සාධාරකං කරා කියන්නේ ඇතම ඔුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ ඊට පස්සේ ඒ තර්ම විනිශ්චයක නමුත් දිගටම විනි්චයරය ඒම විනිස්රුවරුන් මයි මේතත්ේමත ඇතරම පහලට වැටන්නේ කීඩාව මකොද පසල් වූචූ ක්‍රීඩ එකක්ගේ අනාගතේ විනාස කරට පස්ේ ඔුන් මේ ක්‍රඩාවාතාහැයාන්. ඊඩ ප්‍රිඩිකාවන් දහසට යා පැත්ති සංක්‍යාව සසාභාග වන ්‍රරිසාර්්සල කිසිම වෙනසක්වෙලා නෑ සමහවෙලාට මිනිසුරුවන්නතින් වෙන සමාන තීන්දු ගැන සමහර සමහරය තමන්ගේ පැත්තෙම් බල නිසා අපි හිතනවා එන හැමෝූ අපි දයනාව කියලා ඉති එතකොට ඒදේතුළ යම් යම් හිතට එන වේදනාවන්නක්යම් ප්‍රකාශයන ොල මන්දකිනවාමසේ ගත්තයෙන් පස්සෙද මිට කලින් වසරල්ට වඩ ොහම හොඳ තරංගාවලියක් කියලා විිශය ලින් පත්තිම්ක. और विපहक तिसे में वषुक्්‍රडा वालाපलटयापूर् කंडाए में තමයි ම මේ के क्रीड की नेक सेල්ल्लाम करें में धीට आसाधारण दे कටයතු करර ने वह माධ्यापण मात्य्या से रीड मात्य्या से मधी त ला र में विෙනस कर තු ඊට කලින් තරඟගාවලද අපිට සාතික පත් දීගන්න ඒදවල් හරි සිද්ධ උන්න ඇතම කියනවන. නමුත් මේ තරගාවලිය තුළ මෙතැනින් ඉවතට යන හැම දරුවටම. සාතිික පත අනිවාරයෙන් අපි ලබාදුන්න ලංකාේ වැඩිම පලේස සංඛ්‍යාවකපු තරංගාවලිය වෙලා. ම හිතනවා මේ වසරේ තරග සංවිධනය පැත්තෙන්ම ගොඩස් සතුවෙනවා ඉහෙළින්ම තිබුණක. ජාතික අධිනිකත්වහ පහොහු කිින් අධිකාරයේ සුබ සදක සංඟභය සංවිධාන කළ ක්‍රිට් රගවලේ ශූර්තාව පොහුණු අංශේතිනා කත්තා. එහි අනුෂුරතාව හිමි වුණේ පරිපාලන අංශේටයි. නවල සෙන අයික ක්‍රීඩා පිටි පැවැති තරගවලියට කණ්ඩා යම් විසි හතරක්කෙක්ව සිටියා. අධිකාරයේ උප සභහපති ජකත් රමණයික මහතාගේ මෙහැවීමෙනුයි තරගාවලිය පැවැත්පුුණේ. අයිෙන් දිවාපෘති අදට අවසාන් පසර දෙකේ සිට පෑන් පැපොත්විකාශය බලාපොරොත්තුවන්න ස දවසක් www.ipnnews.lk.